මැතිවරණයක් තියෙයිද නොතියෙයිද? එහෙම විවාදයක් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඇතිවන්නේ නැහැ. නිසි කල මැතිවරණ පවත්වන්න ඕනේ. ඒක නියතයි, නිශ්චිතයි. කෙස් පැලෙන තර්ක පාවිච්චි කරලා උත්සාහ දරන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. කොහෙත්ම මේක දිනන්න බැරි බව දන්න නිසා. කොහොමද ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ විවාද තියන්නේ? ඒ විදිහ ඒවා තිබෙනවනේ යම් යම් ප්‍රමිතීන්. ඒක ලෝකයේ මේ ජනාධිපතිවරණ විවාද පවත්වන ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රධාන අපේක්ෂකයන් අතර විවාදයකට සූදානම්. මේ ගැන කිසිම ගැටලුවක් නැහැ. ආ පුටුවක් පැත්තකින් තියලා ඔයා එන්න, අන්න අපි වෙලාව දුන්නා, කෝ තාම නැහැ. ඒව නෙමෙයි විවාද කියන්නේ. දැන් සජිත් ආවේ නැති එකට අඳුර සහෝදරය ගියාම ඔහොම කියනවා නම් දැන් අඳුර සහෝදරය නොගිහින් බැරලා හරි සජිත් ආව නම් මොකද වෙන්නේ? විවාදයක් නැහැද? ඉවරයි. ඒගොල්ලෝ ඒකෙන් දේශපාලනය කර. අපිට දේශපාලන වැඩ තියෙනවා ගොඩාක්. එතකොට සැප්තැම්බර් මාසේ ඔක්තෝබර් මාසේ 14 කලින් ඡන්දෙ තියන්න ඕන. ඉතින් ආයි මේක මේ කියනකින් තේරෙන්නෙම ඒගොල්ලෝ ඡන්දෙට බය වෙලා තියෙන නිසා. ඒ අය අනිත් අයට ඇඟිල්ල දික් කරලා කියනවා අරයට යන්න බෑ, මෙයාට යන්න බෑ, මේ පක්ෂයට යන්න බෑ, මේ නායකයට යන්න බෑ කියන කතාව කිව්වට සැබෑලෙසම යන්න බැරි වෙන්නේ ඒගොල්ලොන්ට ගමට. ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණට කොහොමටත් ගමට යන්න පුළුවන් හැකියාව තියෙනවා. පවත්වන්නට නියමිත ජනාධිපතිවරණය පවත්වුවා නම් කවුද මේ රට පාලනය කරන්න ඕනේ කියන තීරණය රටේ ජනතාව ගනි. මේක තමයි රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ නිදහස. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුවිශේෂී වූ අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ලංකාව තුළ මේ වෙනකොට ආර්ථික කළමනාකරණය හරි දිශාවතට ගෙනල්ලා තියෙනවා කියලා. මීටත් වැඩියෙන් ජනාධිපතිතුමාට පෙන්වන්න දෙයක් නැහැ, කියන්න දෙයක් නැහැ. ඕනෙම කෙනෙකුට දේශපාලනය කරන්න පුළුවන් විදියට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පුළුවන් වටපිටාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ වෙනකොට පරිසරය හදලා දීලා තියෙනවා.